වරක් තරුණ ආදුනිකයෙක් තම ස්වාමියා වෙත ප්‍රඥාව සොයාගෙන ගියා. ඔහු ඇසුවේ ගුරුතුමනි, ජීවිතයේ අසාර්ථකත්වය එතරම් වැදගත් වන්නේ ඇයි? මාස්ටර් සිනාසෙමින් ආදුනිකයා සංසුන් වත්තකට ගෙන ගියා. එහිදී ඔවුන් දුටුවේ බොන්සායි ගසක්. එහි අතු ඇඹරි ගොරෝසු නමුත් ඉතා අලංකාර ලෙස පොරොත්තු දෙන ගසක්. ආදුනිකයා එහි අසම්පූර්ණකම ගැන පුදුම වුණා. ස්වාමියා පැහැදිලි කළේ බොහෝ කලකට පෙර මෙම ගස හුදු පැලයක් වුණා. නමුත් සෑම කුණාටුවක් සමගම එය නැමී පැත්තෙමින් සමහර විට කැඩී යන්නත් පුළුවන්. නමුත් සෑම පසුබෑමක් සමගම එය ශක්තිමත් වුණා. වඩා ඔරොත්තු දෙන සහ වඩාත් අලංකාර බවට පත් වුණා. ඔහු තවදුරටත් පැවසුවේ බොන්සායි ගස විපත්තියේදී එහි ශක්තිය සොයාගන්නවා සේම අපි අසාර්ථකත්වය තුළ ප්‍රඥාව සොයාගනිමු. මන්ද එය අපගේ අරගල, අපගේ වැරදි සහ අපගේ අසාර්ථකත්වයන් හරහා අපගේ ඉගෙන ගැනීම වර්ධනය වන අතර අවසානයේ අපගේ සැබෑ ශක්තිය සොයාගන්න පුළුවන්. ආධුනිකයා හිස වෙනවා. එදා පටන් ඔහු අසාර්ථකත්වයේ වැළඳගත්තේ පරාජයක් ලෙස නොවේ, ප්‍රඥාවේ මාවතී පියගැට පෙළක් ලෙසින්.